අන්න ස්රෝතේ පිළිකාවක අධියර හතරේ සිටි ඔහුගේ ඊතා අසනීප වූ පියා සමග කතා කරමින් සිටියා. එක්වරම ඔහුට ඔහු පසුපස කවුරුන් හෝ සිටින බව දැනුණා. ඔහු දොර දෙස බලන විට දොර රාමුවේ අත තබාගෙන අඩි 5ක පමණ කළු ඡායාවක් දොර කොනේ සිට බලා සිටින අයුරු දුටුවා. දෙල්ලෙතනට දිව යනවත් සමගම එය දොර අතරින් රිංගා එළියට ගියා. මේ ගැන ඔහුගේ පියාට පැවසූ විට ඔහුගේ පියා එය විශ්වාස කළේ නැහැ. දෙල්ගේ පියාගේ අවසන් දින කීපය තුල නිවසේ සිටි බොහෝ අය මෙම ඡායාව දැක තිබුණා. දෙල්ගේ මාවත් මෙම ඡායාව අවස්ථා කීපයකම තැන් කීපයක දැක තිබුණා. දෙල්ගේ පියාගේ මරණයත් සමගම කිසිවකු නැවතත් කෙදිනකවත් මෙම ඡායාව නැවත දැක තිබුණේ නැහැ. අලුත් කතාවකින් ඔබව හමුවනතුරු ඔබ සැමට සුබ දවසක්.